ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්න මේ වැටුප් විෂමතා පිළිබඳ උද්ඝෝෂණ පිකටින් වෙනත් විවිධ දේ ඇතිවෙන නිසා මේ සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙන්නට අවශ්‍යයි. ඒ සඳහා හිටපු ජනාධිපති ලේකම්වරයෙකු උදයාර සිරිවිරත්න මහතා භාණ්ඩාගාරයේ විෂයානුබද්ධ ප්‍රවීණ නිලධාරීගෙන් සහ පුද්ගලිකාංශයේ 10 දෙනෙක්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කළා. ඊට පස්සේ අර වැටුප් ගැළපීම් කරන්න ගියේ අපි කිව්ව මොන හේතුව වුණත් මේ අවුරුද්ද මොනවත් කරන්න බෑ. 2025 අයවැලේකනේට නිර්දේශ ඉදිරිපත් කරයි. ඒ ඉදිරිපත් කරන නිර්දේශ ටික 2025ට අපි ඇතුළත් කරනවා. ඒක රටට රහසක් නෙමෙයි, අපි නිරන්තරයෙන් කීවා. ඊට පසුව උදේසිරිමරත්න කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා ඉදිරිපත් කළා. ඒ කමිටු වාර්තාවේ නිර්දේශ රාශියක් තියෙනවා. ඒ නිර්දේශ ටික රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ පළ කරන්න කියලා කීවා. එහි තියෙනවා රජයේ රැකියා ක්ෂේත්‍රයේ ශ්‍රේණීන් ප්‍රධාන වශයෙන් 4කට ලඝු කරන්න ඕන. දැනට ශ්‍රේණීන් 30ක් හෝ 40ක් හෝ කීයක් හෝ තිබෙනවා. ඒ විෂමතාවය ඇතිවෙන විශාල හේතුවක් වෙන නිසා 4කට ශ්‍රේණීගත කරන්න කියලා. දෙක, සෑම මාසකටම රුපියල් 25,000 බැගින් අවුරුදු 3ක් යනතේ ජීවන වියදම් දීමනාවක් අඛණ්ඩව ගෙවන්න කියන. 3, මූලික වැටුප විශාල කාලෙකින් වැඩි කළ නැති නිසා 24.54% ප්‍රමාණයකින් වැඩි කරන්න. ඒ දෙක එකතු වෙච්චාම 15 මට්ටමේ රජයේ සේවකයාගේ වැටුපත් රුපියල් 55,000ට වැඩි වෙනවා. මේවා ක්‍රමානුකූල දීර්ඝකාලීන වැඩපිළිවෙලක් තුළ කමිටුපත් කළා. කමිටු වාර්තා ලබාගෙන කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් අනුමැතිය ඇති වෙලා දැන් හදාගෙන යන අයවැය කෙනෙක්ට ඇතුළත් කරන්න කියලා තියෙනවා. දැන් මැතිවරණයක් එනවා කියලා ලබන වර්ෂයේ අයවැය හැදුවේ නැත්තම් මොකද වෙන්නේ? මාස 4ක් සඳහා පමණයි රජයේ සේවකයන්ට වැටුප් තියෙන්නේ. විශ්‍රාම කියන්නේ විශ්‍රාම වැටුප් තියෙන්නේ. අස්වැසුම සමෘද්ධිය තියෙන්නේ. 2025 ජනවාරි මාසේ එනවා. එනකොට රජයේ වගකීම තමයි මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ 2025 අයවැය සකස් කරන්න ඕනේ.